සෞඛ්‍ය ශාස්ත්‍රය තුළ පසුගිය කාලයේ පුරාවට ගැටලු ගණනාවක් වාර්තා වුණා. ඖෂධ සංකූලතා මත සිදු වූ මරණ, ඖෂධ ආසාත්මිකතා, ප්‍රසම්පාදනයකින් තොර ඖෂධ ගනුදෙනු ඊට කදිම නිදසුණා. එලෙස සිදු කළ ආන්දෝලනාත්මක ඖෂධ ගනුදෙනු වලට අදාළව අදටත් අධිකරණයේ හමුවේ නඩු ගොනු කර තිබෙනවා. හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු ඉහළ පෙළේ සෞඛ්‍ය බලධාරීන් ගණනාවක්ම රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තරම් මේ ඖෂධ ගනුදෙනු බලගත වුණා. එවැනි පසුබිමක වසර දෙකක් තුළ රුපියල් කෝටි 287ක ඖෂධ, ශල්‍ය සහ රසායනාගාර ද්‍රව්‍ය තත්වෙන් අසමත්ව ඉවත දමා ඇති බවයි නවතම විගණන වාර්තාවේ සඳහන් වුණේ. මෙම ඖෂධ නිසා රෝගී මරණ සහ ඇස් අන්ධවීම සිදුව ඇති බවද එම වාර්තාවේ සඳහන්. මේක විශේෂත්වය තමයි සමහර ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාවලිය වලට මේ කතා කරන අද දිනේ දක්වාම කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී නොමැති බවත්, මේ මොහොත වන විටත් ඖෂධ සැපයුම් පද්ධතියේ බොහෝ අඩුපාඩු පවතින බව විකනකාධිපතිවරයා තම මේ වාර්තාව ඉතා පැහැදිලිව සඳහන් කරනවා. නියමිත ප්‍රසම්පාදන යටතේ ඖෂධ ගෙන්වන්න සමාගමක් ලියාපදිංචි කරන විට සමහර සමාගම් ලියාපදිංචි කරන්න දවස් 300කට අධික කාලයක් ඖෂධ නියාමන අධිකාරිය ලබා ගන්නා විට තවත් සමහර සමාගම් කිහිපයක් දවස් 3-4කින් ඒ ලියාපදිංචි ලබාගෙන ඖෂධ ගේන්න කටයුතු කර ඇති බව මේ විග්‍රහණ වාර්තාව පැහැදිලිව සඳහන් කරනවා. පසුගිය කාලේ රෝගීන්ට ලබා දීපු ඖෂධ තත්ත්වයෙන් බාල බව දැනගන්නා විටත් බොහෝ ඖෂධ 50%ක් ඉක්මවා රෝගීන්ට ලබා දී ඇති බව, මේක කනගාටුදායක තත්ත්වයේ තමයි. බීපී වැකේන් වගේ නිර්වින්දන ඖෂධ පවා තත්ත්වයෙන් බාල බව හඳුනා ගන්නා විටත් එම ඖෂධ තොගවලින් 50%කට වඩා වැඩි ප්‍රමාණයක් රෝගීන්ට එන්නත් කර අවසාන බව මේ විගණන වාර්තාවේ පැහැදිලිව සඳහන් කරනවා. අවස්ථා 5කදී හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයකදී ඖෂධ නියාමන අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ මණ්ඩලය අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීමවලදී මේ රට ඖෂධ ගෙන්වීමේදී එම හදිස්සියේ ගෙන්වන ඖෂධවල ගුණාත්මක භාවය ගැන, ආරක්ෂිත භාවය ගැන තමන් වග නොකියන බවට අත්නොමතික තීරණයක් ගන්නවා. ඒ අධ්‍යක්ෂ මණ්ඩල තීරණවලදී සාමාන්‍යයෙන් ගන්න බෝඩ් මීටින් වෙනුවට නෝට් ටු බෝඩ් කියලා සුවිශේෂී සඳහනක් ඉදිරිපත් කරනවා හිටපු විධායක අධ්‍යක්ෂකවරයා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.